නිහාල් ජයවික්‍රම මහතා විසින් පොතක් වල කරලා තියෙන එක තාමත් තියෙනවා. ඒක තියෙන්නේ දූෂිත එක කොටසක් තියෙනවා දූෂිත අධිකරණය කියලා. ඉතින් ඒකේ සම්බෝසම වාක් කියලා තියෙනවා මේ විනිසුරුවරුන් කරන දූෂණ වැඩ. ඉතින් ඒවා තියෙද්දි එහෙම තියෙද්දි මේ රංජන් රාමනායක මහතා විසින් කරපු මේ ප්‍රකාශය නිසා ඔහුට මෙතරම් මේ විදිහේ දඬුවමක් දීපු එක අසාධාරණයි කියන එක තමයි අපි කියන්නේ. ඒ කියන්නේ නීති හැටියට නීති රාමුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණේ ක්‍රියා කරලා තියෙනවා. ඒ වැරදි කර වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කියන්නේ ජනාධිපති ඒ වගේ අවස්ථාවල ජනාධිපතිතුමාට මේ පොදු සමාව පිළිබඳ බලයක් දීලා තියෙන්නේ. ඒ වගේ යම් කෙනෙකුට නීතිය පැත්තෙන් වරද කරලා දඬුවම් කරලා එහෙම අසාධාරණයක් වුණු තැනැත්තෙකුට සාධාරණත්වයක් කිසු කිරීම තමයි මේ පොදු සමාව පිළිබඳ බලය දීලා තියෙන්නේ. එතකොට තවත් මට කියන්න තියෙනවා දැන් ඉන්දියාවේ තිබුණා 2020 ඒ නඩු තීන්දුව දුන්නේ ඒක සුවෝ මොටෝ කන්ටෙම්ප්ට් පිටිෂන් නම්බර් 1 ඔෆ් 2020 ඒක තිබුණේ මේ ශ්‍රී ප්‍රශාන්ත් භූෂාන් කියලා අධිකාරිවරයෙක් ඔහු වයස 35ක අධිකාරිවරයෙක් බොහොම හොඳ ඉහළ උසාවිවල කටයුතු කරන කෙනෙක් ඒ වගේම එයා මේ මහජන සුභසිද්ධිය සඳහා එයාගේ වේදමින්ම එයා නඩු පවරලා නඩු කරගෙන ගිය කෙනෙක් එයාට විරුද්ධව තිබුණ චෝදනාවක් මොකද්ද එයා ට්විටර් පණිවිඩ දෙකක් නිකුත් කරලා තිබුණා එක ට්විටර් පණිවිඩයක කියලා තිබුණේ මේ අති අනාගත ඉතිහාසඥයන් විසින් මේ ප්‍රධාන අධිකරණයේ ක්‍රියාකලාපයේ පිළිබඳව මුගාක් දෝෂාරෝපණය කරයි ඒ ක්‍රියාකලාපයේ ඒක තමයි පළවෙන ට්විටර් පණිවිඩය ඊළඟ ට්විටර් පණිවිඩයේ එයා දාලා තිබුණ කාටුන් එකක් ඉන්දියාවේ අගවිනිසුරු හාලි ඩේවිඩ්සන් මෝටර් බයිසිකල් එක පදිනවා එතකොට ඒක පල්ලෙහාන් දාලා තියෙන ප්‍රශ්නයක් උසාවිය වහලා තියෙන අවස්ථාවේදී ජනතාවට යුක්තිය සාධාරණේ ලබා ගැනීම සඳහා අධිකරණයට යෑම වළක්වා තියෙන තබමින් මේ අගවිනිසුරුවරයා හැසිරෙන්නේ මේමයි කියලා දැන් මේ දෙකට තමයි ඔහුට විරුද්ධව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයක් පවත්වලා ඔහු චෝදනා නැගුවා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අපහාස කිරීම සම්බන්ධව. එතකොට මේ පිළිබඳව නඩු අහලා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරුවා ඔවුන්ගේ තීන්දුව පිටු 82ක තීන්දුවක්. ඒ තීන්දුව දරණු විදියට කියලා තියෙනවා අධිකරණය කියන්නේ ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලස්තම්භය. ඒ මූලස්තම්භයට ප්‍රහාරය එල්ල කරන්නේ කවුද? ඒ එල්ල කරන තැනැත්තාට යකඩ අතකින් තමයි යාව එයාට සලකන්න ඕනේ. බොහොම තදින් සලකන්න ඕනේ. තදින් ක්‍රියා කරන්න ඕනේ. මේක ඉඩ දෙන්න බෑ. මේ ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ස්තම්භය වූ ශ්‍රේෂ්ඨාධිකරණය අකර්මණ්‍ය කිරීම සඳහා කිසි කෙනෙකුට ඉඩ දෙන්න බෑ කියලා බොහොම තද බල නඩු තීන්දුවක් ලියලා මෙයා වරද කරුවා කවද සී ප්‍රශාන්ත නමුත් දීපු දඬුවම මොකද්ද රුපියලක් දඩ ගැව්වා රුපියලක් එක රුපියලයි දඩේ ඒ දඩේ ගෙවන්නේ නැත්නම් එයාට මේ මාස 3ක සුළු සිත දඬුවම ඒ රුපියල නොගෙවුවා ඒකම ඒක නොකරුවොත් ඒ රුපියල නොගෙනුවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ කැටට පිළිසි සිටින බෑ අවුරුදු 3ක් මෙන්න මේ වගේ තීන්දුවක් තමයි දුන්නේ ඉතින් අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ඔක්කොම සලකලා මේ කරුණු සියල්ල සලකලා අතිගරු ජනාධිපතිතුමාට තියෙන මේ බලය පොදු සමාජීයමේ බලය ක්‍රියාත්මක කරන්න කියලා මොකද මේක උචිත අවස්ථාවක් මේ අංජන රාමනායක මහතාට මේ සම්බන්ධව පොදු සමාවක් දීම මේක උචිත අවස්ථාවක් මොකද හැම කෙනෙකුටම මේක කරන්න බෑ මොකද සුවිශේෂ හේතු තියෙනවා අනිත් එක තමයි රංජන් රාමනායක මහතා සෑහෙන කාලයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරය සිටපු කෙනෙක් මහජන නියෝජිතෙක් ඒකම බොහොම ප්‍රසිද්ධ කවුරුත් පිළිගත් හොඳ චිත්‍රපට නළුවෙක් ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකයෙක් තවත් කරුණක් තමයි සලකන්න තියෙන
රංජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය එන්න එන්න පිරියෙමින් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒකම දැන් අද වෙනකොට රංජන් රාමනායක මහතා වසරක සිරදරුමක් එයා ඉඳලා තියෙනවා. ඒක නිසා මේ සියල්ලම කරුණු කාරණා සැලකිලිට භාජන කරලා මේ රංජන් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා ක්‍රියාකරන මෙන් අපි ගරු අතිගරු ජනාධිපතිකින් බොහොම බැගෑපත් පිළිලා අපි අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සම්බන්ධව මේ ජනාධිපතිවරයාගේ පොදු සම්බන්ධ පොදු සමාව දීම පිළිබඳ ඒ ඉතිහාසයක් තියෙනවා. ඒකෙම ඒකේ තියෙනවා යම් මේකට දර්ශනයක් මම ආරාධනා කරලා තියෙනවා. විසිටිනවා අපේ නීති සංගමයේ